අයිබෝවන් මම දිලිනි. මේ පොත් මාසේ. ඉතින් පොත් මාසේ මගේ ආසම පොතක් සහ පොත් කියවන්න මං ආසුනේයි කියලා බෙදා ගන්න මට මේක හොඳ අවස්ථාවක්. පොත් කියවන්න මං පුරුදු වුණේ පුංචි කාලේ ඉඳලා මගේ ළඟම ඥාති සහෝදරියක් ඇය දහම් පාසලේ හිටපු පුස්තකාලාධිපතිනිය හැම ඉරිදම මට පොතක් ගෙදර ගේන්න ඒ හින්දා අවස්ථාවක් උදා වුණා. ඇත්තටම ඇය තමයි පොත්වලට මගේ තියෙන උනන්දුව සහ රුචිකත්වය වැඩි කරේ. පුංචි කාලේ පොත් කියවන්න පුරුදුණු මම සහ යාළුවන්ගේ පොත් හුවමාරු කරගෙන කියවන්න පුරුදුණු අපිට පොත් එක්ක තියෙන හරිම ආත්මීය බැඳීමක්. විශේෂයෙන්ම පොතක පිටුවක් පෙරලද්දී ඒ පොතේ එන නැවුම් සුවඳට සහ පොත්වල පිටුවල ඒ තියෙන නැවුම් බවට මම ගොඩාක් ආස කෙනෙක්. ඒ හින්දා අදටත් කොච්චර කාර්යබහුල වුණත් මම නොවරදවාම දවසකට අඩුම තරමින් පැය භාගයක්වත් පොතක පරිච්ඡේදයක්වත් කියවන්න උත්සාහ කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ ලොක්ඩවුන් කාලේ ඔබටත් හැකි මොහොතක අලුත් පොතක් කියවන්න අලුත් පොතක් රස විඳින්න අමතක කරන්න එපා. මේ පොත මං හිතන්නේ ගොඩාක් ලංකාවේ බොහෝ දෙනෙක් කියවලා තියෙන සහ ගොඩක් දෙනා ආස කරන පොතක්. ඒ වගේම පුංචි කාලේ ඉඳලා මම ගොඩාක් ආස කරන පොතක්. ඒ තමයි සර් ආතර් කොනල් ඩොයි විසින් ලියපු ෂර්ලොක් හෝම්ස් කතා මාලාව. මේකේ ලංකාවේ සිංහල පරිවර්තනයක් තියෙනවා. නමුත් මේ තියෙන්නේ ඉංග්‍රීසි ෆස්ට් එඩිෂන් එකක්. මම ගොඩක් ආස කරන පොතක්. මේ පොතේ පළවෙනි පොත් පහම අතුලත් වෙනවා. ඒකයි මේ පොත මෙච්චර ලොකු. සහ මේ පොත හරිම කියන්නේ කියවදී පුදුමාකාර අතීතයට සහ ඒ දේවල් මව චිත්‍රරූප මවා ගන්න හරියට උපයෝග වෙනවා. ඉතින් මං හරි ආස කරන පොතක්. බේකර් ස්ට්‍රීට් එක අපි හැමෝටම අලුත් තැනක් නෙවෙයි, අපි හැමෝම දන්න තැනක්. පොතකින් අපිව ගොඩාක් දුර ගෙනියනවා. ඒකෙ හින්දා මේ පොත් මාසේ අලුත් පොතක් කියවන්න, පරණ පොතක් ෂෙයා කරගන්න ඔබේ දැනුම තවත් කෙනෙක් එක්ක, විශේෂයෙන්ම ඔබගේ මානසික සුවය සහ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කරගන්න පොතක් උදව් වේවි.